අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලාස් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ රටේ යම්කිසි පසුබිමක ස්ථාවර රජයක් දැනට නැති නිසා කලහකාරී විදිහට හැසිරලා ජනතාවට හිරිහැර කිරීම නීතිය අතට අරගෙන පොලිස් නිලධාරීන්ට පහර දීම සහ රටේ පොදු දේපල වලටත් ඒ වගේම පෞද්ගලික දේපලත් විනාශ කර දැමීමේ සිදුවීම් රාශියක් වාර්තා වෙලා තියෙනවා. මේ මොහොත දක්වා ගෙවල් ගිනි තැබීම් ඇතුළු දේපල හානි සිදු කිරීම් 104ක් වාර්තා වී තිබෙන අතර වාහන ගිනි තැබීම් 60කුත් වාහන අලාභ හානි සිදු කිරීම් 40කුත් සිදු කරලා තියෙනවා. ඒ වගේම 219 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. මේ වන විට ජීවිත හානි 8ක් සිදු වෙලා තිබෙනවා. දැන් හදිසි නීතිය පනවලා තියෙනවා. නමුත් ඒ හදිසි නීතියත් ඇඳිරි නීතියත් තකන්නේ නැතිව අපිට පේනවා තරුණ කොටස් නොඑක් තැන්වල ගෙවල් වලට කඩා වැදිලා ගෙවල් ගිනි තියනවා පහර දීම් සිදු කරනවා මිනිමැරුම් සිදු කරනවා දේපල කොල්ලකෑම් ආදී සිද්ධ වෙනවා. ඉතින් සාමකාමී අරගරයක් අපේ තරුණ කොටස් කරන්න පටන් ගත්තට එයින් ප්‍රයෝජන අරගෙන තවත් අය මංකොල්ල කරුවන් වැනි අය මේ වගේ දේවල් සිද්ධ කරනවා. රටේ විවිධ කොටස් නීතිය තමන්ගේ අතට අරගෙන කටයුතු කරනවා නම් ඒ වගේම සාමකාමී අරගලයක යෙදෙන තරුණ කොටස් වලට ඒ සාමකාමී අරගලය ඒ විදියට කරන්න නොදී මේක සම්පූර්ණ ප්‍රචණ්ඩත්වයේ රජකරන අවස්ථාවක් කරගන්න උත්සාහ කරනවා නම් අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. දැන් තිබිච්ච කරදර ඇති සිදුවෙච්ච හානිය ඇති සිදුවෙච්ච තුවාල ඇති සිදුවෙච්ච මිය යෑම් ගණන ඇති මේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒක නිසා කරුණා කරලා ඔය අයගේ ගෙවල් වලට යන්න කරන අරගලයක් සාමකාමීව කරන්න මිනි මරන්න ඒ වගේම දේපල කොල්ල කන්න දේපල ගිනිබත් කරන්න ඒ වගේ දේවල් කරලා ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා අපේ මේ ලස්සන රටේ නම කැත කරගන්නත් ඒ වගේම ජන ජීවිතය නැති කරන්නත් අවසානයේදී අපිට අපේ කියලා රටක් නැති වෙන විදියටත් කටයුතු කිරීම නවත්වන්න කියලා මම ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.